දොළහා චේතනාවම කුසලය නම් මහන්සි නොවි වස්තුව වියදම් නොකොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදිද මේ චේතනාව නොහැඳිනීම නිසා නගන ප්‍රශ්නයකි පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක්ද යන බව තේරුම් ගැනීම අපහසුය පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම නැතහොත් සිටීම චේතනාව ය කියා වරදවා තේරුම් ගෙන සිටිති මේ ප්‍රශ්නය නගන්නේ ඒ අයය චේතනාවයයි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා සිත්වල ඇති ක්‍රියා සාධක බලවේගයටයි පින් කැමැත්තෙක් දන් දීම වශයෙන් ආහාර බඳුනක්ගෙන භික්ෂුවකගේ අතෙහි තබයි පින් කැමැත්තාට අයත් වූ ඒ ආහාර බඳුන භික්ෂුවගේ අතට පැමිණවීම දන් දීමයි ඒ ආහාර භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයාගේ අතින් සිදු වූ හැටි සොයා බැලුවාම චේතනාව සොයාගත හැකිය දායකයාගේ අත් දෙක ආහාර බඳුන කරා ගියේත් එය තද කරගත්තේත් ඔසවාගත්තේත් භික්ෂුව දෙසට යැවුවේත් දායකයාගේ ශරීරය තුල ඇත්තා වූ බලවේගයකිනි එබඳු බලවේගයක් අභ්‍යන්තරෙහි ඇති නොවී නම් දායකයාගේ අත් නිකම්ම තිබෙනවා මිස ඒ ක්‍රියා සිදු කිරීමෙහි නොයෙදෙන්නේය ඒ ක්‍රියා සිදුවන පරිදි දායකයාගේ අත් එහා මෙහා ගියේ ශරීරය තුල හටගත් වායු වේගයකිනි ශරීරයේ සැලවීම වශයෙන් ඇතිවන ඒ වායුව අභිධර්ම පොත්වල උගන්වන්නේ චිත්තජ වායෝ ධාතුව කියාය මේ චිත්තජ වායෝ ධාතුව පහළ නොවී නම් අර ආහාර බඳුන භික්ෂුව අතට නොයන්නේය ශරීරයේ සොලවන ඒ වායෝ ධාතුව ඉබේම ඇතිවන්නක් නොව එයත් යම්කිසි බලවේගයකින් ඇති කරන්නකි ඒ බලවේගය නම් සිතහා එක්ව ඇතිවන දාන වස්තුව භික්ෂූන් වහන්සේ අතට පැමිණවීමේ උත්සාහයයි චේතනාවයයි කියනුයේ ඒ උත්සාහයටය දීම පිළිබඳ උත්සාහයක් නිසා එයට දාන චේතනාවයයි කියනු ලැබේ දන් දීමේ මුල නැතහොත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාවය දායකයාගේ අත් හෝ ඒවායේ සැලීම හෝ ආහාරය හෝ ඒ ක්‍රියාවට යෙදවූ වායු ධාතුව හෝ දානමය කුසල කර්මය ලෙස ගණන් ගනුනු ලැබේ. දානමය කුසල කර්මය ලෙස ගණන් ගන්නේ ඒ සියල්ලටම මුල් වූ චේතනාවය. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යයි වදාරා ඇත්තේ ඒ ක්‍රියාසාධක මානසික බලවේගය සඳහාය. වස්තුවක් වියදම් කරන්නට නොකැමති කෙනෙකුට කවදාවත් එබඳු දාන චේතනාවක් ඇති නොවේ. අනික් කුසල අකුසල චේතනාත් මේ අනුව තේරුම් ගත යුතුය. මහන්සි නොවන්නෙකුට වස්තුව වියදම් නොකරන්නෙකුට දාන චේතනා ඇති කරගත නොහැකිය. චේතනාව හරියට තේරුම් ගතහොත් මේ ප්‍රශ්නය ඉබේම විසඳෙන්නේය.